අර ස්වාමීන් වහන්ස අපි දැකලා තියෙනවා ඉපදුණු විගස දරුවෝ සිහිනෙන් බිය වෙලා ගැස්සිලා හඬනවා. එහෙම වෙන්නේ ඇයි ස්වාමීන් වහන්ස? මේ දරුවොත් එක්ක පෙර භවයේ සම්බන්ධතා තිබුණු මියගිය ඥාතීන් මේ පුංචි දරුවන්ට බලපෑම් කරනවද? නැහැ නැ මියගිය ඥාතීන් නෙමේ. මැරෙමින් ඉපදෙමින් ගලා යනා වූ විඥානයක් තමයි මේක. ඇස ඉපදෙන වෙලාවේ චක්කු විඥානය සකස් වෙන වෙලාවේ ඇස ඉපදුනා. තේරෙනවද? ඇස මැරිලයි මන ඉපදෙන්නේ. මන මැරිලයි කන ඉපදෙන්නේ. කන මැරිලයි දිව ඉපදෙන්නේ. මේ විදිය මේ විඥානයේ මේ ආයතන හය තුල නොනා මැරෙමින් ඉපදෙමින් ගමන් කරලා අවසාන චුතිසිත මනෝ විඥානයේ හැටියට සකස් වෙලා ඊළඟ ප්‍රතිසන්දියට යනවා. ඒ නිසා ඒ ගිය ජීවිතයේ තියෙනා වූ රුව ගුණ මේ ජීවිතයේ කෙනෙකුට තියෙන්න පුළුවන්.